ශ්‍රීලංකාවේ නම ජාත්‍යන්තරයට අරගෙන යන ලොකු සේවයක් කරපු සනත් ජයසූරිය ගොඩක් කනගාටුවෙන් ඉන්නවා කියලා තමයි පසුගිය දවසක මාධ්‍යවලට කියලා තිබුණේ. මේකට හේතු වෙලා තිබුණේ ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායම ලංකාවට ඇවිත් අපේ කණ්ඩායම දරුණු විදිහට පරාජය කරපු එක. මේ පරාජයත් එක්ක සනත්ට ඇඟිල්ල දිග වුණා. තේරීම් කමිටුවේ සභාපති විදිහට වැඩේ හරියට කරන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් මේ පරාදුණු කණ්ඩායමේ ගොඩක් අයම තමයි 2015 ඉන්දියාව එක්ක තරඟ කළේ. එදා කණ්ඩායමේ මේ තරම් ලොකු පසුබෑමක් උනේ නැහැ. ඊට පස්සේ ඔස්ට්‍රේලියාව ලංකාවට ආවම ටෙස්ට් තරගමාලාව තුනට බිඳුවක් විදිහට පරාද කළේ මේ කණ්ඩායමයි. එනිසා මේ පරාජයන්ට සනත්ට විතරක් දොස් කියන්න වැඩක් නැහැ. සනත් මේ පරාජයන් ගැන ඉන්දියාවේ වෙබ් අඩවියක් එක අදහස් දක්වලා තිබුණා. ඒ මේ විදිහට මේ පරාජය මට ලොකු කනගාටුවක්. ගෙදරදී තරගාවලියක් පරදිනවා කියන්නේ කොහොමත් හොඳ අත්දැකීමක් නෙවෙයි. අනිත් එක මේ විදිහට පරදින එක නම් කොහොමවත් අනුමත කරන්න බෑ. අපි කවදාවත් ඉන්දියාව ඉස්සරහා මේ විදිහට පරාද වෙලා නැහැ. අපි දැන් කරන්න ඕන අපේ ක්‍රිකට් රටාවට යන එක. දැන් ක්‍රීඩා කරන විදිය අපේ රටාව නෙවෙයි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ තරඟ සහ අන්තර්ජාතික තරඟ අතර ඇති පරතරයද මේ පරාජයන්ට ලොකු හේතුවක් බව තේරීම් කමිටු සභාපතිවරයාගේ මතයයි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජයයි ජාතික මට්ටමයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. අපේ ජාතික සංචිතයේ ක්‍රීඩකෙක් තෝරගත්තම ඒ පරතරය අඩු කරන්න පුහුණු වීම වලදී සමහර පියවරයන් ගන්නවා. හැබැයි ඉතින් ඒක මේ ප්‍රශ්නට දිගු කාලීන විසඳුමක් නෙවෙයි. පාකිස්තාන තරගාවලියට කලින් ලංකාවට හොඳ පුහුණුකරුවෙකුගේ සේවය අවශ්‍යමයි කියලා තමයි සනත් කියන්නේ. පොතස් අරගෙන තියෙන්නේ తాවකාලික පුහුණුකරුවෙක් විදියට. අපිට පාකිස්තාන තරගාවලියට කලින් හොඳ පුහුණුකරුවෙක් ඕන. අපේ තරුණයන්ගේ දක්ෂතා හඳුනාගත්ත දක්ෂෙක් ප්‍රධාන පුහුණුකරුවා වෙනවා නම් ගොඩක් හොඳයි. සනත් කියන එම කරුණ ගැන ඉක්මනින්ම පියවරක් ගන්න එක අනිවාර්ය කරුණක් වෙන්නේ හොඳ මඟ පෙන්වන්නෙක් නැතුව යන ගමනක අතරමං වෙන්න තියෙන ඉඩ වැඩි නිසා. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න තවමත් ඔය අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.